ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂයෙන්ම අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු පහුගිය කාලේ මතුවුණා. මේ පසුපෙළ මන්ත්‍රීවරු තවම දන්නේ නැහැ මේ පුරවැසිභාවයක් අයින් කරනකොට ඇමරිකාවේ ක්‍රමවේදය මොකද්ද කියලා. දැන් ඒගොල්ලෝ හිතන්නේ මේ ඇමරිකාව පුරවැසිභාවය අයින් කරන්න මේ අපේක්ෂකයා මේ පුරවැසිභාවය පුරවැසියෙක් පුරවැසිභාවය අයින් කරනකොට මේ ලියුම දුන්න හැටියේ ඊට පස්සේ ඒක නම් කරලා අනුමත කරලා ඒ ලයිස්ට්ුවේ දායි කියලා. දැන් ඊයේ බලන්න ඊ ඇමරිකානු තානාපතිවරයා ඉතාමත් පැහැදිලිව කියනවා ෆෙඩරල් රෙජිස්ටර් could be behind schedule US NY. එතකොට මේ මේ ඇමරිකානු තානාපතිවරයට අද බැනලා තියෙන වෙබ්සයිට් වල මොකද මේගොල්ලන්ට හරි හිතලා මාරු මේ ප්‍රකාශය කරාම අද එතුමීට බයින වෙබ්සයිට් වල මොකද මේක අරයන් හැදුව මේ ඉදිරි සති කීපය ඇතුළත මේ පුරවැසිභාවය පිළිබඳ අවසාන ලියුම ඇවිල්ලා නැහැ කියලා. එතකොට එතුමාට අවසාන ලියුම ලැබිලා තියෙනවා. එතුමා ඒක ඉදිරිපත් කරන අවශ්‍ය වෙලාවට මේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනකොට කරන්න තියෙන්නේ ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද කියන එක විතරයි. එතකොට අනිත් දේ ඔක්කොම තියෙන්නේ අධිකරණයත් එක්ක. ජනාධිපති අපේක්ෂකත්වයේ නම් කරනකොට තියෙන්නේ ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද දියුණු ප්‍රකාශකෙන් ලංකාවේ පුරවැසියෙක් බව ප්‍රකාශ කරනවා. එතුමාට පුරවැසිභාවයේ ඉවත් කරගෙන අද ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට එතුමා මේ ඡන්දයට ඉදිරිපත් වෙන අර විපතෙන් සැපත ලබන්න වගේ දැන් මෙච්චර දවසක් හිතන් හිටියේ ගෝඨාභය මහත්තයාට පුරවැසිභාවයෙන් නැහැ. ඒ නිසා ඇමරිකානු පුරවැසියෙක් තාම. ඒ නිසා අපිට පුළුවන් මෙයාට මේ තල්ලු කරලා එළියට දාන්න. පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා ඔබගේ අපේක්ෂකයා නම් කරලා නාම යෝජනා දෙන දවසට විරෝධතාවයකුත් ඉදිරිපත් කරලා විරෝධතාවය පිළිගත්තේ නැත්නම් ඇතිවර කොමසාරිස් ඔබ කවුරු හෝ ඔබේ පක්ෂයේ උදවිය උසාවියට යන්න. එතකොට එතකන් මේ රැහැය වගේ මේක කෑ ගන්න නැතුව තමන්ගේ අපේක්ෂකයා කරුණාකර ඉදිරිපත් කළ දෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. නැෂනලිටි ඔෆ් ද යුනයිටඩ් නැෂනල් නේෂන් මේක තමයි එන සර්ටිෆිකේට් එක. මේ සර්ටිෆිකේට් එක ගෝඨාභය මහත්තයාට ඇවිල්ලා තියෙනවා. මොකද අදින් පස්සේ මේ ප්‍රශ්නේ අවශ්‍ය මාධ්‍යදී අවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.